දහය එකොළහා ශ්‍රේණි ගෘහ ආර්ථික විද්‍යාව එකොළොස්වැනි නිපුණතා එකොළොස්වැනි ශ්‍රේණිය පළවෙනි නිපුණතාවය ගෘහ අභ්‍යන්තර හා ගෙවත්ත අලංකරණය කිරීම අංක එක ප්‍රසන්න ජීවන පරිසරයක් ඇති කිරීමේ ඉලා නිවසේ අභ්‍යන්තර හා බාහිර පරිසරය අලංකාර ලෙස පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒ සඳහා පුද්ගලයෙකු සතු නිර්මාණශීලී හැකියාව බෙහෙවින් ඉවහල් වෙනවා. නිර්මාණකරණයේදී කලාමූලිකාංග හා මෝස්තර මූලධර්ම නිසි ලෙස යොදා ගැනීම නිර්මාණයක සාර්ථකත්වයට හේතු වෙනවා. කලාමූලිකාංග නිර්මාණයක් ගොඩනැගීමේදී අත්‍යවශ්‍යම ත්‍රිවිධය කලාමූලිකාංග ලෙස හඳුන්වනවා. රේඛා, හැඩය, වර්ණය, වයනය කලාමූලිකාංග ලෙස සැලකනු ලබනවා. රේඛා නිර්මාණයක් ගොඩනැගීමට රේඛා අත්‍යවශ්‍ය වෙනවා. නිර්මාණයේ ස්වභාවය අනුව යොදා ගන්නා රේඛා විවිධ වන අතරම රේඛා මගින් විවිධ හැඟීම් දනවනවා. තිරස් රේඛා, තිරස් රේඛා, වක්‍ර රේඛා, අක්වක් රේඛා, විකර්ණාකාර රේඛා ලෙස රේඛා හඳුන්වන්නට පුළුවන්. තිරස් රේඛා වලින් උස් බව, දැඩි බව, උසස් බව, ඍජු බව, ශක්තිමත් බව යන හැඟීම් තිරස් රේඛා තුළින් ගෙන දෙනවා. තිරස් රේඛා තුළින් තැන්පත් බව, සාන්ත බව, නිශ්චල බව, පුළුල් බව, මිටි බව යන හැඟීම් තිරස් රේඛා තුළින් ගෙන දෙනවා. වක්‍ර රේඛා මගින් සුන්දර, ප්‍රීතිමත්, සංසුන්, සිත්කළු, නැමෙන සුළු හා සියුම් බවක් වක්‍ර රේඛා තුළින් හඟවනවා. අක්වක් රේඛා, අක්වක් රේඛා කලබලකාරී බව, ක්‍රියාශීලී බව, චලනය, රිද්මයානුකූල බව, ලාලිත්‍යමය ස්වරූපය දනවනවා. එබැවින් එම රේඛා ගෘහ අභ්‍යන්තර අලංකරණයේදී බහුල වශයෙන් භාවිත කරන්නේ නැහැ. විකර්ණාකාර රේඛා කලබලකාරී බව, නොසන්සුන් බව, ක්‍රියාශීලී බව වැනි හැඟීම් දනවනවා. ඉදිරියට නැමුණු රේඛා මගින් ඉදිරියට තල්ලු කරන ස්වභාවයත්, පිටුපසට නැමුණු රේඛා මගින් පිටුපසට අදින ස්වභාවයත් පිළිබිඹු වෙනවා. නිවසේ ඔබට දක්නට ලැබෙන රේඛා වර්ග අධ්‍යයනය කිරීමට යොමුවන්න. හැඩය රේඛා එකතුවකින් කිසියම් හැඩයක් නිර්මාණය වෙනවා. දිග හා පළල දක්වන රේඛා තුළින් ද්විමාන හැඩයක්ද, දිග පළල හා උස දක්වන රේඛා තුළින් ත්‍රිමාන හැඩයක්ද පෙන්වීම කරනවා. ද්විමාන හැඩවලට පින්තූර බිත්ති සැරසිලි දැක්විය හැකි වෙනවා. ත්‍රිමාන සැරසිලි ලෙස ත්‍රිමාන පින්තූර එමෙන්ම මල් පොත් බඳුන් භාවිත කරනවා. වර්ණ චක්‍රය මෙහිදී වර්ණ චක්‍රය නම් කිරීමට ඔබ පුරුලිය යුතු වෙනවා. ඒ සඳහා ඔබගේ පෙළපොත භාවිතයෙන් වර්ණ චක්‍රය අධ්‍යයනය කරන්න. ප්‍රාථමික හා අභ්‍යන්තර මධ්‍යමික වර්ණ ඇසුරෙන් ගොඩ නගාගත් වර්ණ චක්‍රය ප්‍රාථමික, ද්විතීක හා අන්තර් මධ්‍යමික වර්ණ ඇසුරෙන් ගොඩ නගාගත් වර්ණ චක්‍රය අධ්‍යයනය කරනු ලබන්න. ප්‍රාථමික වර්ණ මූලික වර්ණ ලෙස හඳුන්වනවා. රතු, කහ සහ නිල් යන වර්ණ තුන ප්‍රාථමික වර්ණ ලෙස හඳුන්වනවා. අනෙකුත් සියලුම වර්ණ ගොඩනැගීම සඳහා උපයෝගී වන්නේ ප්‍රාථමික වර්ණයි. ද්විතීක වර්ණ ප්‍රාථමික වර්ණ දෙකක් එක හා සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කිරීමේදී ද්විතීක වර්ණ සෑදෙනවා. ද්විතීක වර්ණ වනේ කොළ, දම් සහ තැඹිලි යන වර්ණයන්. අන්තර් මාධ්‍යමික වර්ණ ප්‍රාථමික වර්ණයක් හා ඊට යාබදව ඇති ද්විතීක වර්ණයක් සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කිරීමෙන් අන්තර් මාධ්‍යමික වර්ණ සාදාගත හැකි වෙනවා. කහ තැඹිලි, රතු තැඹිලි, රතු දම්, නිල් දම්, නිල් කොළ සහ කහ කොළ අන්තර් මාධ්‍යමික වර්ණ වෙනවා. කහ තැඹිලි, රතු දම්, නිල් කොළ, රතු තැඹිලි, නිල් දම්, කහ කොළ අන්තර් මාධ්‍යමික වර්ණ වෙනවා. ෘතීක වර්ණ ද්විතීක වර්ණ දෙකක් සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කර විට ෘතීක වර්ණ සෑදෙනවා. දම් තැඹිලි ෘතීය රතු, තැඹිලි කොළ ෘතීය කහ, කොළ දම් ෘතීය නිල්. උදාසීන වර්ණ වර්ණ චක්‍රයට ඇතුළත් නොවුවත් සුදු, කළු, දුඹුරු හා අළු යන වර්ණ උදාසීන වර්ණ ලෙස හඳුන්වනවා. ඒවා වර්ණ ගැන්වීමේදී යොදා ගන්න ලබනවා. සිසිල් වර්ණ හා උණුසුම් වර්ණ වර්ණ චක්‍රයේ දම් වර්ණයේ සිට කහ කොළ වර්ණය දක්වා ඇති වර්ණ සිසිල් වර්ණ ලෙස හඳුන්වනවා. ඇතර සිසිල සක් කියන දෙනවා.
උණුසුම් වර්ණ වර්ණ චක්‍රයේ කහ වර්ණයේ සිට රතු දම් වර්ණය දක්වා ඇති වර්ණ උණුසුම් වර්ණ ලෙස හඳුන්වනවා. ඇසට උණුසුමක් ගෙන දෙනවා. අභ්‍යන්තර අලංකරණයේදී මේවා යොදා ගැනීම අධ්‍යයනය කරන්න. වර්ණවල ගුණාංග වර්ණ නාමය වර්ණයේ වටිනාකම හෙවත් අගය වර්ණයේ තීව්‍රතාවය වර්ණ නාමය වර්ණයක් විශේෂීව හඳුන්වන නාමය වර්ණ නාමය ලෙස හඳුන්වනවා. නිල් රතුදම් වර්ණයේ අගය වටිනාකම වර්ණයක වටිනාකම ලෙස හඳුන්වන්නේ වර්ණයේ ලාහෝ තද බව. යම් වර්ණයකට සුදු පැහැය එකතු කිරීමෙන් විවිධ අගයන්ගෙන් යුත් ලා පැහැයන් ලබාගත හැකි වෙනවා. එමෙන්ම කළු පැහැය මිශ්‍ර කිරීමෙන් එම වර්ණයේ තද පැහැය ලබාගත හැකි වෙනවා. ලා වර්ණ අගයෙන් වැඩි වන අතර තද වර්ණ අගයෙන් අඩු වෙනවා. මොනර නිල්, අයිස් නිල, අහස් නිල යනාදී ලෙස දක්වන්නට පුළුවන්. සුදු එකතු කිරීම තුළින් ලා පැහැයටත් කළු එකතු කිරීම තුළින් තද පැහැයටත් යොමු වෙනවා. වර්ණයක වටිනාකම අගය මැනීම සඳහා වර්ණ අගමානය භාවිත වෙනවා. වර්ණ අගමානය කියන්නේ වර්ණයක අගය හෝ වටිනාකම දක්වන දර්ශකයක් හෙවත් මානයක්. ඒ වර්ණයක ලාභවයේ සිට තද බව හෝ තද භවයේ සිට ලාභව දක්වා දක්වන දර්ශකයක්. වර්ණයේ තීව්‍රතාව වර්ණයේ තීව්‍රතාව ලෙස හඳුන්වන්නේ වර්ණයක ඇති අඳුරු බව හෝ දීප්තිමත් බව. වර්ණයක දීප්තිමත් බව අඩු කිරීමට වර්ණයේ චක්‍රයේ එම වර්ණයට ප්‍රතිවිරුද්ධව ඇති වර්ණ එකතු කළ යුතු වෙනවා. රතු වර්ණයේ දීප්තිමත් බව අඩු කිරීමට කොළ වර්ණයක් ස්වල්පයක් එකතු කරනවා. රතු වර්ණයට කළු වර්ණ එකතු කිරීමෙන්දී දීප්තිමත් බව අඩු කරගත හැකි වෙනවා. වර්ණ ගැලපුම වර්ණ චක්‍රයේ වර්ණ ගැලපෙන ආකාරය යොදා ගැනීමෙන් වර්ණ ගැලපුම ගොඩනගා ගත හැකි වෙනවා. අභ්‍යන්තර අලංකරණයේ වර්ණ ගැලපීම පිළිබඳව අධ්‍යයනය කරමු. ඒක වර්ණ ගැලපුම හා බද්ධ වර්ණ ගැලපුම. ඒක වර්ණ ගැලපුම එක් වර්ණයක විවිධ අගයන්ගෙන් යුතු වර්ණ ඇතුළත් ගැලපුම් ඒක වර්ණ ගැලපුම නමින් හඳුන්වනවා. රතු පැහැයේ විවිධ අගයන්ගෙන් යුත් වර්ණ යොදාගෙන එය වර්ණ ගන්න ඇති ආකාරය අපට දක්නට ලැබෙනවා. බද්ධ වර්ණ ගැලපුම වර්ණ චක්‍රයේ ප්‍රාථමික වර්ණයක් හා ඊට යාබද වැටි වර්ණ දෙකක් හෝ තුනක් සම්බන්ධ කරගනිමින් වර්ණ ගැලපීම මෙයින් අදහස් කරනවා. ඔබට පෙළ පොතේ අධ්‍යයනය කිරීමට අවස්ථාව තිබෙනවා. තැඹිලි, තැඹිලි කහ, තැඹිලි රතු, කහ තැඹිලි යන වර්ණ යොදා ගන්න තිබෙන ආකාරය. වයනේ කිසියම් නිර්මාණයක මතුපිට පෘෂ්ඨය ස්පර්ශ කිරීමේ 10, 11 ශ්‍රේණි ගෘහාර්ථික විද්‍යාව 11 ශ්‍රේණිය පළවෙනි නිපුණතාවය ගෘහ අභ්‍යන්තරයේ සහ ගෙවත්ත අලංකරණය කිරීම අංක 2. අපි මුලින් සාකච්ඡා කළා කලා මූලිකාංග පිළිබඳව. ඒවා රේඛා, හැඩය, වර්ණය, වයනය කලා මූලිකාංග ලෙස අපි අවබෝධ කරගත්තා. එහිදී ඒක වර්ණ ගැලපුම, බද්ධ වර්ණ ගැලපුම, වයනේ යනාදී පිළිබඳව වැඩි අවධානයක් යොමු කළා. අද අපි බලමු මෝස්තර මූලධර්ම. මෝස්තර මූලධර්ම යම්කිසි ස්ථානයක හෝ භාණ්ඩයක අලංකාරය හා ආකර්ෂණය ඇති කිරීමට මෝස්තර මූලධර්ම අනුගමනය කිරීම වැදගත් වෙනවා. ප්‍රධාන මෝස්තර මූලධර්ම ලෙස තුලනය, රිද්මය, අවධාරණය, එකඟත්වය හා සමානුපාතය සලකනු ලබනවා. තුලනය ආකාර දෙකයි, විධිමත් තුලනය, අවිධිමත් තුලනය. විධිමත් තුලනයේදී හැඩයෙන්, බරෙන්, ප්‍රමාණයෙන්, මෝස්තරයෙන්, වර්ණයෙන් එකිනෙකට සමාන භාණ්ඩ කිසියම් ස්ථානික මධ්‍ය ලක්ෂ්‍යයේ සිට දෙපසට සමදුරින් ස්ථානගත කිරීම විධිමත් තුලනය ලෙස හඳුන්වනවා. මෙය ගෘහ අභ්‍යන්තර මෙන්ම බාහිර අලංකරණයේදී විධිමත් තුලනය පහසුවෙන් ඇති කළ හැකි වෙනවා. අවිධිමත් තුලනය කිසියම් ස්ථානයක හැඩයෙන්, ප්‍රමාණයෙන්, උසින් එකිනෙකට අසමාන ගෘහ භාණ්ඩයන් හෝ උපාංග
මධ්‍ය ලක්ෂයේ සිට අසමාන දුරින් ස්ථානගත කිරීම අවිධිමත් තුරණයට හඳුන්වන්නට පුළුවන්. බරින් වැඩි විශාල භාණ්ඩ මධ්‍ය ලක්ෂයට ආසන්නවද බරින් අඩු භාණ්ඩ මධ්‍ය ලක්ෂයට පුරස්වද සැපිය යුතු වෙනවා. රිද්මය එකම ලක්ෂණය නැවත පෙන්නුම් කිරීම මගින් අලංකාරය ලබා දීම රිද්මය ලෙස හඳුන්වනවා. ගෘහාභ්‍යන්තර අලංකරණයේදී රිද්මය විවිධ ආකාරයෙන් පෙන්නුම් කළ හැකි වෙනවා. පිර රෙදි මෝස්තර පඩි පෙළ මෙයට උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. සමානුපාතය කිසියම් ඉඩ ප්‍රමාණයක් තුළ ඊට සාපේක්ෂ ප්‍රමාණයෙන් යුත් ගෘහ භාණ්ඩ සහ උපාංග එම ස්ථානයේ සමානුපාතිකව තැන්පත් කිරීමෙන් සමානුපාතය ඇති කළ හැකි වෙනවා. අවධාරණය කිසියම් ස්ථානයක ප්‍රමුඛව පෙන්නුම් කරන ලක්ෂණයක් තුළින් පුද්ගලයෙකුගේ සිත ක්ෂණිකව ඒ කෙරෙහි ඇදගන්නා ආකාරයට සකස් කිරීම අවධාරණය ලෙස හඳුන්වනවා. යම් ස්ථානයක එක් භාණ්ඩයක් හෝ උපාංගයක් වෙතට ඇස ආකර්ශනීය වීමට සැලැස්වීම අවධාරණය මගින් සිදුවෙනවා. හැඩයෙහි ප්‍රමාණයෙහි වර්ණයෙහි හෝ වයනෙහි කිසියම් වෙනසක් ඇති කිරීමෙන් අවධාරණය ඇති කළ හැකි වෙනවා. ප්‍රමාණයෙන් විශාල ස්ථානයක අවධාරණය යොමු කරන කේන්ද්‍රස්ථාන දෙකක් වුවද තැබිය හැකි. සෙසු ගෘහ භාණ්ඩ උපාංග වලින් ඉදිරිපත් කළ හැකි. නිවසක් තුළ බුමුතුදුණු ලාම්පු හා ලාම්පු ආවරණ බිත්ති සැරසිලි මල් සැකසුම් විදුලි පහන් ගෘහ භාණ්ඩ කට්ටල ආදිය භාවිත කර අවධාරණය ඇති කරගත හැකි වෙනවා. බාහිර අලංකරණයේදී විවිධ ශාක ප්‍රතිමා දියෑලි උද්‍යාන ලාම්පු පොකුණු ආදිය මගින්ද අවධාරණය ඇති කළ හැකි වෙනවා. එකගත්වය නිවසෙහි කිසියම් ස්ථානයක ගෘහ භාණ්ඩ හා උපාංග තැන්පත් කිරීමේදී ප්‍රමාණයෙන් හැඩයෙන් වර්ණයෙන් සහ වයනයෙන් එකිනෙකට ගැළපීම එකගත් දහය එකොළහ ශ්‍රේණි ගෘහාර්ථික විද්‍යාව එකොළහ ශ්‍රේණිය පළවෙනි නිපුණතාවය ගෘහ අභ්‍යන්තර හා ගෙවත්ත අලංකරණය කිරීම අංක 3 ගෙවත්ත අලංකරණය කිරීම ගෙවත්ත අලංකරණයේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සීමා මායිම් පවත්වා ගැනීම පාංශු සංරක්ෂණය සඳහා පියවර ගැනීම ජලය දැස යාම සඳහා උපක්‍රමයේදීම අලංකරණය ඇති කිරීමේ විවිධ ක්‍රම යොදා ගැනීම සීමා මායිම් පවත්වා ගැනීම ගෙවත්තේ සීමා දැක්වීම මගින් ආරක්ෂාව සැලසීම පාංශු කාන්දනේ වළක්වා ගැනීම ආදී කටයුතු මැනවින් පවත්වා ගැනීමට හැකි වෙනවා. මේ සඳහා කම්බි වැට දඬු වැට බෝග වැට තාප්ප දැල් ග්‍රිල් ආදී යොදා ගන්න ලබනවා. පාංශු සංරක්ෂණය සඳහා පියවර ගැනීම ගෙවත්ත පාංශු කාන්දනේට ගොදුරු වීමෙන් සරුපස සේදී ගොස් පහත් ස්ථානවල තැන්පත් වීමක් සිදු වෙනවා. සෝදාපාලීන් පස ආරක්ෂා කර ගැනීමට පඳුරු සහිත ශාක වැදීම කානු පද්ධතිය සකස් කිරීම ගල් වැටි යෙදීම පිඩලි ඇල්ලීම වැනිට කළ හැකි වෙනවා. ජලය බැසයාමේ උපක්‍රම යෙදීම ගෙවත්තේ ජලය බැසයාමට කානු හා නල පද්ධති භාවිත කරන අතර ගෙවත්තේ පිහිටීමට සාපේක්ෂව කිසියම් ආනතියකට අනුව නල ඇතිරීම කළ යුතු වෙනවා. අලංකාරය ඇති කිරීමේ විවිධ ක්‍රම යෙදීම ගෙමු විදුලෙහි හා ගෙවත්ත අලංකාර කිරීමේදී භූමියේ ඉඩ ප්‍රමාණය හැඩය බෑවුම් පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. විසිතුරු ශාක වැලීමෙන් දැකුම් කළු බවක් ඇති වෙනවා. එමෙන්ම ශාක විවිධ හැඩවලට කප්පාදු කිරීමෙන් ද අලංකාරය වැඩි කරගත හැකි වෙනවා.
විවිධ හැඩවලට මල්, එළවලු සහ පළතුරු පාත්ති සකස් කිරීමෙන් ද අලංකාරය වැඩි කරගත හැකි වෙනවා. එමෙම විවිධ වර්ණයේ මිශ්‍ර වනසේ මල් වර්ග වැවීම කළ හැකි. මල් පෝච්චි, එල්ලන බඳුන්, ජනෙල් ඉදිරිපිට විවිධ හැඩයන්ගෙන් සකස්